පොලිසිය කිව්වෙන් පස්සේ මිනිස්සුන්ට ඇතිවෙන්නේ දැඩි අප්‍රසන්තාවයක්. එහෙම නැත්නම් අප්‍රියයක්. එහෙම නැත්නම් පිළිකුලක්. හැබැයි මේක ශ්‍රී ලංකාවේ පමණයි. මොකද ලෝකයේ වෙනත් පොලිසි අපට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හරි, මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන, මිනිස්සුන්ගේ ගෞරවය දිනාගෙන, මිනිස්සුන්ට උදව් උපකාර කරගෙන ලස්සනට ඉන්න පිරිසක් තමයි ශ්‍රී ලංකාව හැර අනෙක් ගොඩක් පොලිසි. ශ්‍රී ලංකා පොලිසිය ගැන කිව්වෙන් පස්සේ මම 100%ක් නරකයි කියලා කියන්නේ නැහැ. හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපරාධ පවා නිවාරණය කිරීම සම්බන්ධව ලංකාවේ පොලිසියේ බොහොම දක්ෂ නිලධාරීන් ඉන්නේ. හරිද? මගේ ගෙදරට වෙලිදියෝ එක අල්ලන්නේ නැති වුණාට පොලිසිය, ඒක පොලිසිය කරපු නිසානේ අල්ලන්න බැරි වෙත්තේ. ලෝක පොලිසියේ එහා ගිහිපු, ලෝකේ අනිත් රටවල පොලිසියට එහා ගිහිපු හොඳ තත්ත්වයක් අපේ ශ්‍රී ලංකා පොලිසිය තියෙනවා. පොලිසිය දූෂිතයි, පොලිසිය ගැන අප්‍රසන්න විදියට මිනිස්සු කතා කරන්නේ පොලිසියේ පොලිස් නිලධාරීන් කරන අකටයුතුකම්, එහෙම නැත්නම් නීති විරෝධී වැඩ, එහෙම නැත්නම් ඒ ඇතම් නිලධාරීන්ගේ අමන ජඩ බලු වැඩ නිසා තමයි. රයිට්. එහෙම ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න නිලධාරීන්ගෙන් සුවිශේෂී චරිතයක් ගැන කියන්න තමයි අද මම ආවේ. මට පහුගිය දවසක මගේ වට්සැප් එකට මෙසේජ් එකක් ආවා. අඬා අඬා ගෑනු කෙනෙක් කතා කරනවා. රයිට්. අඬා අඬා තමයි මේ ගෑනු කෙනා කතා කරේ. මෙයා කියනවා, සර් මම ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. අම්මත් පෝෂණය කරගෙන ඉවරලා මම කරගෙන යන්නේ. මම වහුවඩුවකුත් දන් දීපු ගෑනු කෙනෙක්. මගේ ආර්ථික තත්ත්වය දවසකට රුපියල් 650කට හම්බ කරගන්න පුළුවන්. කොහොමද එයා රුපියල් 650 හම්බ කරගන්නේ? එයා ලොතරැයි කූඩුවක ලොතරැයි විකුණනවා. ඒ ලොතරැයි විකුණන තමයි එයා රුපියල් 650 හම්බ කරගන්නේ පෝෂණය වෙන්න. අනේ සර්, මට කිරි එළ දෙනෙක්වත් ඉන්නෝ නම් එහෙම පුළුවන් කිරි ටිකක් විකුණලිවරලා ජීවත් වෙන්න කියලා. ඉතින් මම කීප දෙනෙකුට මේ පණිවිඩය යවුවා. ලංකාවේ ලොකුම හාල් මුදලාලිලත් යවුවා. ඊට අමතරව තව යමක්කමක් කරන්නට හැකි අතේ සල්ලි පලන් තියෙන මිනිස්සු කීප දෙනෙකුට මම යවුවා. ඒ කවුරුවත් නෙමෙයි මට උදව් උපකාර කළේ. මට මගේ පණිවිඩේ මම පොලිස් අධිකාරීවරයෙකුටත් යවුවා. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරීවරයෙකුටත්. එතුමා අර මම යව්වේ අර වීඩියෝ, මේ ඔඩියෝ ක්ලිප් එක තමයි මම යව්වේ අහන්නට. එතකොට එයාගේ කටහඬින්ම එයාගේ කාරණේ අහන්න පුළුවන්නේ. ඉන් පස්සේ මට කියනවා, විමල් අයියේ මම මේ වැඩේ කරන්නම්. මගේ ළඟ තියෙනවා මගේ සේවා කාලය තුළ මම රුපියල 2, 5, 10 ඔහොම කාසි කැටේට දාලා එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා. මගේ කාසි කැටේ කඩදි වරලා මම මේ සත්කාරය කරන්නම් කියලා. මොකද්ද? කිරි එළ දෙනක් අරන් දෙන්න. රයිට්. එතකොට එතුමා යෝජනා කර අපි මෙහෙම කරමු. මරන්න කැපවෙච්ච, එහෙම නැත්තම් ඉල්ලිබල්ලා මස් කඩේක ඉන්න, මරන්න ඉන්න කිරි නෙමෙයි මේ මොනවද, ගැබ්බර එළ දෙනක් අපි අරන් දෙමු. එතකොට එකක් එතන ජීවිත දෙකක් බේරෙනවා. අනිත් එක කිරි එළ දෙන අරන් දුන්නම් මේ ගැබ්බර එළ දෙන අරන් දුන්නම් පස්සේ එයාට පැටියෙක් හම්බුනහම කිරි තියෙනවා. රයිට්. මෙහෙම කරු කියලා අන්තිමේදී එතුමා ඒ ගෑනු කෙනා පදිංචි ඒ පොලිස් වසමේ පොලිසිය ඔයිසිට කතා කරා. කතා කරලා කිව්වා, ඔව් පැත්තේ මස් කඩ දිනවද කියලා ඇහුවා. ඉස්සෙල්ලම ඔව් කියලා කිව්වා. එහෙනම් ඇවිල්ලා අනේ මට උදව්වක් කරන්න, මෙන්න මෙහෙම ගැබ්බර එළ දෙනෙක් ඉන්නවද කියලා බල්ලිවල්ලා මට සොයා දෙන්න කියලා. අන්තිමේදී ගැබ්බර එළ දෙනුන් හිටියේ නැහැ. නමුත් ක්‍රොස් කරන්න පුළුවන් වයසේ, රයිට්, එළ නෑම්බියෝ දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වා. හරිද? ඉන් පස්සේ මම හෙව්වා, මොකද කරන්න විමල් අයියා, මෙන්න මේකයි තත්ත්වේ. ගැබ්බර නැහැ, පැඩව් හදන්න පුළුවන් තත්ත්ව දෙන්නෙක් ඉන්නේ. මං කිව්වා, රයිට්, එහෙම හොඳයි සර්, අපි මේක කරමු කියලා. අන්තිමේදී එතුමා කාසි කැඩේ කැඩුවා. කාසි කැඩේ කඩලිවල අරෙන් ගාන හෙව්වා. එහෙන් කිව්වා 101,000ක් කියලා.
හරිද? අන්තිමේදී මහත්තයාට පුළුවන් වුණා 125,000කට මොකද මේ කරන සත්කාරය ගැනයි පොලිසිය ගැනයි තියෙන මොන හරි ගෞරවයක් නිසා වෙන්න ඇති. 125,000කට මේ කිරි එළදෙනව විකුණන්න ඒ කට්ටිය කැමති වුණා. හරි. ඉතින් කොමහරි ඊයේ දවසේ මේ කිරි එළදෙනව ඒ කාන්තාවට බාර දුන්නා. මෙතන සුවිශේෂී දෙයක් තියෙනවා. හරිද? එස්.පී. මහත්තයා මගෙන් ඉල්ලීමක් කරනවා, විමල් අයියා ඔයා දාන්න එපා මගේ නම කියන්න එපා, කිසිම කෙනෙකුට කියන්න එපා. මේක වීඩියෝ එකක් කරන්න කියලාත් එතුමා කිව්වේ නැහැ. මම මේ වීඩියෝ ගොව කරන්න මන් තීරණය කරේ හොඳ සමාජගත කරන්න උම්මනා නිසා. හොඳක් කරයින් පස්සේ ඒ හොඳට හොඳයි හොඳයි කියදිවලා මිනිස්සු කියනකොට එතකොට ඒ හොඳ අහන්න මිනිස්සු කැමති. රයිට්. ඒක නිසා තමයි මම වීඩියෝවක් කරන්න කැමති. ඉතින් මයින් මට කිව්වා විමල් අයියා ගිහිල්ලිවලා මේක බාර දෙන්න කියලා. මම ගියේ නැහැ. මමත් කිව්වා ඉල්ලිවලා දැන් එතුමා මේ එකතු කරපු සල්ලි වලින් මේ කරනකොට මේ සත්කාරය කරනකොට එතුමා යන්න කැමති නැහැ. එතුමගේ නම කියන්නත් කැමති නැහැ. රයිට්. මොකද ක්‍රෙඩිට් එකක් දාගන්න නෙවෙයිනේ. ඒක නිසා මමත් කිව්වා මම යන්නෙත් නැහැ. අපි පින්තූරයක් අපි ගෙන්න ගමු, වීඩියෝ එකක් හරි ගෙන්න ගමු, එයිලා මේ සත්කාරය මේක සිද්ධ වුණා කියලා. ඒක නිසා සත්කාරය කරලා ඉවරලා පින්තූර කීපකුයි වීඩියෝ එකකුයි මට යවුවා. ඒක එයා කරන් සිද්ධ වුණා. හරිද? මෙව්වා මේ පගා ගහලා එහෙම නැත්තම් එල කුඩු මුද්‍රාල්ලකින් එකතු කරපු සල්ලි නෙමෙයි. හරිද? යම් කිසි දෙයකට තමුන්ගේ ජීවිතයේ දේවල් වලට වීදම් කරන්න පුළුවන් සල්ලි. එතුමා 125,000 කාසි කෙරේ කල්ලිවරලා වීදම් කල්ලිවරලා මෙන්න මේ එළ වැස්සි ඉව අරන් දුන්නා. හරිද? මේක එතුමා ගොඩක් පින් කරන කෙනෙක්, නිතර ස්වාමින් වහන්සේලා එක්ක ස්වාමින් වහන්සේලාට දාන පූජා කරන හොඳම වැදගත් හොඳ පොලිසිඳාරියෙක්. ඔයාලට පුදුම ඇති මෙහෙම පොලිසිඳාරියන් පොලිසියේ ඉන්නවද කියලා. මටම යාවෙච්ච පොලිසිඳාරී. රයිට්. ඉතින් මේ පොලිස් අධිකාරී මේ මහත්තයාගේ මේ ක්‍රියාව නිසා අර මේ වැස්සිගේ ජීවිතේ බේරුණා. එතකොට මින් ඉදිරියට අර ජීවත් වෙන්න මගක් නැති ඒ කාන්තාවට ඇයට ලොකු සරණක් වෙනවා. ඇයට ඇගේ අම්මට මේ දෙන්නටම ජීවත් වෙන්න මේ එළ වැස්සි අරන් දුන්නන් පස්සේ ඒක ලොකු උදව්වක්. හරිද? ඒක තන්දරේ කියන්න උමනාසා තමයි අද මම මේ වීඩියෝ කරගෙන ආවේ. අන්න මේකයි අතලොස්සක් දෙනා මේ නරක තැන්වල පවා ඉන්නවා. හරිද? ඒක නිසා ඉතින් කොච්චර හොඳයිද, ඔබටත් ආරාධනා කරනවා මේ වගේ හොඳ දේවල් කරන්න, හොඳ සමාජගත කරන්නත්, ඒත් එක්කම මේ දේවල් කරන් පස්සේ ඒක එකේ තියෙන වටිනකමක් තියෙනවා නේද? අන්න ඒක නිසා තමයි මොකද මේ ගල් ගොඩවල් රස්සේ මුතු මැණික් තියෙනවා කියන එකට මේක හොඳම උදාහරණයක්. ශ්‍රී ලංකා පොලිසියට නෙමෙයි මේ කීර්තියත් වෙන්න ඕන ඒ පොලිස් අධිකාරී මහත්තයාට. මම සැබවින්ම මම මේකට මැදිහත් වුණ නිසා තමයි ඒ දේ සිද්ධ වුණේ. එහෙම නෙවුණනම් එහෙම මේ දේ සිද්ධ වෙන්නේ අර මිනිස්සයා තවදුරටත් දුකේ ඉන්නවා. ඒ මිනිස්සයා අනන්ත පින් දෙනවා, අඬනවා, පින් දෙනවා. මගේ ජීවිතේට මං ගාව මෙච්චර කාලයක් මගේ කියලා දෙයක් තිබුණේ නැහැ සර්. මම අපි ඉන්නේ කුලියට පොඩි කාමරයක ඉන්නේ අම්මත් එක්ක. අද දැන් මගේ කියලා සම්පතක් මට තියෙනවා. අන්න ඒක තමයි මේකෙන් කියන්න පුළුවන් උනේ කොච්චර සතුටුද. ඒ සතුට ඇහුවෙන් පස්සේ අපි දෙන්නගේ හිත් සතුටෙන් පිනා යනවා. කොච්චර වටිනවද? අන්න ඒ නිසා මම මේ වීඩියෝ එක කරේ ඒ හොඳ සමාජගත කරන්න, ඒක හොඳ හැටියෙම ඔයාලට කියන්න. සහ ශ්‍රී ලංකා පොලිසියේ මෙන්න මේ වගේ ගතිගුණ තියෙන මෙන්න මේ වගේ ක්වොලිටි, ඒ කියන්නේ මොනවාද ඒකට තියෙන වචනයක්, බ්‍රෑන්ඩ් එකක්. අන්න මේ වගේ බ්‍රෑන්ඩ් ඉන්නවා කියන එක කියන්නට අවශ්‍ය වුණේ. හරිද? ඉතින් ඒක
ඒ ක්‍රඩිට් එක වැටෙන්න ඕන ශ්‍රී ලංකා පොලිසියට නෙමෙයි, මොකද පොලිසිය කවුරුවත් ඇවිද්දවල අනුග්‍රහය දක්වලා උදව් කළ නෙමෙයි, තමුන්ගේ වියදමට තියාගන්න පුළුවන් ඒ සල්ලි ටික මේක කැප කරලිවරලා ඒ වගේ උතුම් සත්කාරයක් කරපු ඒ මහත්තයාට අපි ඔක්කොම ආශිර්වාද කරමු, අපි පින් දෙමු. රයිට්, පුදුමයක් කියලා කියන්නේ ඒ මහත්තයාගේ පොලිස් කොට්ටාශයවත් කියනවට කැමති නෑ, නම තියා කිසිම දෙයක් කියනවට කැමති නෑ. ඉතින් ඒක නිසා ඒක අගේ කළ යුතු තත්ත්වයක්. රයිට්, අපි ඊළඟ වීඩියෝ එකදී හොඳ හොඳ හැටියෙම ඒ ආකාරයෙන්ම දෙයක් අරන් යමු. මම දේශමාන්‍ය විමල් ජයසේකර, පෙරුවන් සර්ණයි, ජය වේවා වලට.